අද දවසේදී ගරු මුලසුන උපවන මන්ත්‍රීතුමනි ලංකාවේ පුරවැසියෝ ඉන්නේ දේශපාලනය කරන මිනිසු දේශපාලකයෝ නෙමෙයි උන් දේශපාලුවෝ කියන දන ගරු මුලසුන උපවන මන්ත්‍රීතුමනි මම මුලින්ම කිව්වා ඒ කාලේ මේක සාපයක් කියලා මම මේක සාපයක් කියලා කියනකොට ගොඩක් මිනිස්සු නොයෙකුත් කතාවක් කිව්වා ඊළඟට මම මුලින් ඉඳන් කිව්වා සර් ෆේල් වෙනවා පළවෙනි අවුරුද්ද කියලා ඒත් අපි කුවක වුණේ නැහැ අපි එලට ඇවිල්ලා කිව්වා සර්ට දෙවෙනි අවුරුද්ද පාස් වෙන්න පුළුවන් සර්ගේ ළඟ ඉන්න මෙන්ටල් සෙට් එකක් ඉදියා පස් දෙනාගේ නමුත් කිව්වා අපි දේශපාලකයර දේශපාලනය කරන්න හම්බුන්නේ නැහැ එතුමා අද ලංකාවේ ඇවිල්ලා තියෙනවා ඉතාමත්ම නොහිතපු විදියට අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනාධිපතිවරයෙක් මේ තරම් පරිහානියට පත් වෙච්ච තැනක් මේ ලෝක ඉතිහාසෙ නැහැ. ඒක සාපයක් නෙමෙයිද? ඒක තමයි සාපයක් කියන්නේ. අපි කිව්වා වගේ පෙර කරපු වරද්දක් බලය ගන්න අර්බුදයක් නිර්මාණය කිරීම ඒ මිනිහ අර්බුදෙන්න නැති වී යාම මහා ලොකු සලකුණක් බවට පත් වෙලා තියෙනවා. ගරු මුලසුන අපර මන්ත්‍රීතුමනි ඔබතුමාත් මන්ත්‍රීවරයෙක් මමත් මන්ත්‍රීවරයෙක් අපි ඔක්කොම මන්ත්‍රීවරු. හැබැයි ලංකාවේ මිනිස්සු මන්ත්‍රීවරු ඔක්කොම බලන්නේ එක ඇහෙන්. ඔක්කොම හොරු. ඔක්කොම මොනා හරි බිස්නස් කරන. ඔක්කොම මොනා හරි දූෂණ වංචා කරන මිනිස්සු. හැ මං කියන මේ පැති දෙපැත්තම ඉන්න හොඳ මිනිස්සු. හැබැයි ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අපිට බෑ සාමූහිකව එකතු වෙන්න. මෙච්චර ප්‍රශ්නයක් වෙලා මිනිස්සු පාරේ මැරෙනවා. මේ රටේ මිනිසුන්ට බෑ මේ පක්ෂවලට බෑ එකතුල මම මේ කියන්නේ මගේ පක්ෂයත් ගැනත් ලැජ්ජයි මං ගැනත් මට කියන්නේ සමග ජන බලවේගේ අනුර කුමාර ජනනායක මහත්මයාලා පාට්ලි මහත්මයාලා මේ ඔක්කොම කන්නඬ දැන් මේ රටේ ජනන් අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියොත් නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කවුද කරන්නේ ව්‍යවස්ථාව ප්‍රතිපාදන තියෙනවා ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට පුළුවන් බාරකාර ජනාධිපතිවරයෙක් පත් කරන්න ඒ බාරගාර ජනාධිපති මේ ලංකාවේ මිනිසු ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ ඡන්ද නෙල්ලන මිනිසුන්ට ගේනයි මම මේ කියන්නේ මට ලොකු කනගාටුවක් තියෙනවා ඡන්දයක් කරන්න පුළුවන් ද මිනිසුන්ට ලයිට් නැතිකොට පෝලිං වල තෙල් නැතිකොට ඉස්කෝලේ යන බර කිරිබිටි ටිකක් නැතුවර ඡන්ද කරන්න පුළුවන් ඒ නිසා අංක එක වෙන්න ඕනේ මේ රට තුල එකතු වෙන්න ඕනේ ඒක බොහොම අවංක එකතු වීමක් වෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ගෝහොම් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇඟේ පොඩි හරි තියෙනවා නම් ගෞරවයක් අයින් වෙන්න ඕනේ. ගරු මුලසුන උපර මන්ත්‍රීතුමනි සර්චාර්ජ් බිල් එක අර්ථදිසිල්ලා මෙතන ඉන්නවා. හෙට අපි ඔක පාස් කරේ නැත්නම් සිංගල අවුරුද්දේ මිනිසුන්ට පඩි නෑ. පේමන්ට් ගෙවන්න විදියක් නෑ. තව දවස් 10කින් රීපේමන්ට් එකක් තියෙනවා. රටේ ජනාධිපතිවරයා හොල්මන් වෙලා, අගමැති හොල්මන් වෙලා, ඇමති මණ්ඩලයේ සීසී කඩ වෙලා මේ පාර්ලිමේන්තුවත් ගොබ්බ තනක් වෙලා. බොරු කියන්න ඕනේ. අද බොහොම අසතුරුයි කියන්නේ දුකයි කනගාටුයි. මන්ත්‍රීනේ නොවි හිටියා නම් හොඳයි කියලා හැබැයි මම මේ මොහොතේ කියනවා 225ම ගෙදර යන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. 225 පත් කරන්නේ මේ රටේ මහා ජනතාව. සම මහා ජනතාවට ඉස්සෙල්ලාම අපි කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනේ මේ රට සංවර්ධනය කරනවා. මම කිව්ව සමහරට මගේ මේ පෞද්ගලික මත කවුරුත් නැත්තම් බාර ගන්න හරසටි සිල්වර දෙන ජනාධිපතිකම. ප්‍රශ්නයක් නැහැ. මාස 6ටයි. මාස 6කට ජනාධිපතිකම දෙනවා. අපේ නායකතුමා ඉල්ලන්නේ නැහැ එතුමා බලාගෙන ඉන්නවා. ඊගාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. මේ රට කරන්නේ නැත්නම් තව මාසයක් අපි කොහොමද මේකේ ඉන්නේ? මේක නා හරි. ඉතින් මේක තේරෙන්නේ නැති දේශපාලනය කරන නම් අනුර මහත්තයා හිතනවා එයා දිනනවා කියලා, සජිත් මහත්තයා හිතනවා එයා දිනනවා කියලා, නාමල් බේබි හිතනවා එයා දිනනවා කියලා. පට්ට ජරාවක් නෙවෙයිද මේ දේශපාලනේ? මම ඉල්ලීමක් කරනවා. දේශපාලඥයාට ගරුත්වෙ එන්න පුළුවන් නම් එන්න කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඒක අද කරනවා. මාලේකම්තුවත් එක මම දැන් පොඩ රණ්ඩු කරගත්තා වගේ මම හෙට උදේට ඔබතුමාට ලියුමක් කරනවා. මට මගේ පඩිය අවුරුද්දකට එපා. මම යෝජනාවක් කැරිලා. මගේ පඩිය මට එපා අවුරුද්දකට. කෑම කැන්ටිමේ මම කන්නේ නැහැ. පුළුවන් නම් කන වෙලාවක අල්ල පෙන්නන්න. අපි ගේමු අලුත් වෙනසක්. තරුණ මන්දිරුන්ට මේ ගෙදර ගෑණි කෑමක් උනේ දෙන්නේ නැද්ද? යන්න එන්න වාහනයක් තිබ්බේ නැද්ද? ලංකාවේ මිනිසුන්ට පාර්ලිමේන්තුවේ අපේ ගරුත්වය ගන්න ඕන නම් ගන්න ක්‍රමයක් තියෙනවා. ගුටි ගන්න නැතුව ඉන්න ඕන නම් පාර යනකොට හූවක් කන්න ඕනේ නැත්නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මිනිස්සු දුක් විඳිනකොට අපිට ওই ලක්ෂ දෙකම අරගෙන වැඩක් වෙන්නේ නැහැ. අන්න පාර්ලිමේන්තුවේ ගරුත්වය අපි මේ ප්‍රශ්නෙට තෙල් නැති ප්‍රශ්නෙට අපි ඇයි බැරි පක්ෂ නායකයන්ට එකතු වෙලා බොක්කෙන් කතා කරන්න? මේ ඊයේ තිබ්බ පක්ෂ නායකරැස්වීම වැඩක් වෙලා නැහැ.
තීන්දුවක් නැහැ. හෙට අනිදාර මිනිසු මේකට ගහනවා ගහනවා ගහනවාමයි. ඒකද තේරුම් ගන්න. මේ පාර්ලිමේන්තුවට බෑ කිසිම තීන්දුවක් හරියට අරන් ඉවර කරන්න. අද ඊයේ රෑ වෙනකම් මේ ලයිට් දාගෙන පාර්ලිමේන්තුව වැඩ කරනවා. කීයක් නියදම මොකද්ද ප්‍රතිඵලේ? ප්‍රතිඵලයක් නැහැ. එකෙට්ට උමනා නැහැ. එක පක්ෂක දේශපාලඥයෙක්ට උමනා නැහැ. මේ රටේ මිනිස්සු දුක් විඳින තැනට උත්තරයක් ගේන. සමන් අද කියනවා. අපි සූදානම් ඒක අවංකව කරන්න. අපේ නායකයට අපි ලොකු වරුත්තක් තියෙනවා. ඒ නායකතුමා ඊයේ කියපු කතාව ගැන මම පුදුමාකාර විදිහට සතුටු වෙනවා. විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම ගැන. විධායක ජනාධිපති ක්‍රමය තමයි පිස්සුම පීගුදු වෙච්ච තැන. ඔතන්ට ආවොත් ඕන මිනිහෙක් ආවට පස්සේ එන්නේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න කියලා එක යකෙක් අහෝසි කරන්නේ. තව තව බලය වැඩි කරගත්ත කෙනා නිසා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවේ අපේ පෞද්ගලික තනතුරු තානාන්තර නිලතල වෙනුවට එක අවුරුද්දක් අපිට දුක් විඳින්න පුළුවන් නම් මිනිසුත් එක්ක අන්න එදාට දේශපාලඥයර ගමට යන්න පුළුවන්. දැන් මේ ගෙවල් වලට ගහපුවේ කියන සමහර කට්ටිය මම කියන්නේ කොතනකවත් පීඩාකාරී දේවල්ට යන්න ඕනේ නැහැ. හැබැයි මිනිසුන්ට දැන් මේක ඇති වෙලා. දැන් ගෝඨා ගියේ නැත්තම් දැන් මේ කොච්චර උද්දච්චද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතනට වැටෙන්න හේතුව උද්දච්චකම. අර එක්කන ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා කිව්ව එක නෑ යන්නේ උඹලා පුළුවන් නම් ඕන දෙයක් කරපන්. අන්න කොහොමද? දැන් මේ රටේ මිනිස්සු අර මංගෙන් නපුංස කියෝද? එහෙම වෙන්න බෑනේ. දැන් ජොන්සන් මහත්තයම කොහොම කන්නේ නැද්ද කොයි වෙලාවකරි? කනවමනේ. ඊට පස්සේ කියනවා ඔන්න මේ මර්ධනයේ කියදී කටවහගෙන මේ මිනිස්සු ඉල්ලන දේ දැනගන්නවා. අපිට ගෙදර යන්න කියනවා අපි යන්න දැනගන්නවා. මොකද මිනිසුන් නම් අපිව පත් කරේ මිනිස්සු යන්න කියනවනම් යන්න ඕනේ. හැබැයි දැන් මේ මාස 6ක් අවුරුද්දක් අපි මේ රට මෙහෙම අතාරිනවද? මේ මාස 6ක් අවුරුද්දක් ඡන්දෙක් වෙනකන් කියලා අපේ විපක්ෂින දේශපාලඥයෝ කරාරිනවනම් මම මේක ගැන ලැජ්ජ වෙනවා. අම්මා බලජ්ජ වෙනවා. මොකද මේ වෙලාවේ අපිට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා ජනාධිපති ඇරියා. හැබැයි කියන්නේ අපි ඕනේ කියලා. හැබැයි විසඳුමක් දෙන්න වෙන කණ්ඩායමකට දෙන්න කියලා කියනවා. සජිත් මහත්තයා හරියට ආගේ දේශපාලකයන් අනුරෝධ කරයි. හැබැයි මම කියන්නේ කණ්ඩායමක් හදාගන්න. මම තාම කියන්නේ එකෙක් නැත්තම් හර්ෂනි සිල්වා ජනාධිපති කරන්න දෙනි වහාට. හරි ආර්ථික විශේෂඥයෙක් මේ වෙලාවේ යමක් කරන්න පුළුවන්. මිනිසු පොඩ්ඩක් පිළිගන්නවා. තරුණියොත් එකේ හිතුම් පැතුම් තේරෙනවා. ඔක්කොටම වඩා ඕනේ මේ රට එක තැනකට පාරකට ගේන්න. එක පාරකට ගන්න. ඒ පාරකට ගන්න මැදිස්ත්‍ව මිනිහෙක් එන්න ඕනේ. ඉතින් මේකට ජනාධිපතිතුමා කැමතිත් නැහැ, අගමැතිතුමා කැමතිත් නැහැ, කැබිනට්ටුවකුත් නැහැ. කොහොමද මේ රට දුවන්නේ? තිරිසමං අවසාන වශයෙන් දීර්ඝ වශයෙන් ගොඩක් දේවල් කතා කරන නුවර නැවතවතාවක් කියනවා. ගරු මන්තමට විනාඩි දෙකක් කාලයක් පමණ. හරි අපිට අපිව මේ ලෝකේ දේශපාලනය කරන අපිට ඔබතුමාට මට අපේ දරුවන්ට ලැජ්ජයි තාත්ත මන්ත්‍රී කෙනෙක් කියලා කියන්නේ. ඇයි? පාරේ යනුන් මන්ත්‍රීලාගෙන කියන කතා. අඩවත් බැරි නම් අපිට මේකේ ගරුත්වය හදන්න අපි හැදෙන්නෙත් නැහැ, මිනිස්සු හැදෙන්නෙත් නැහැ. 225ම ගෙදර යන්න කියලා පාරේ ඉන්න මිනිස්සු මුළුල්ලෝවන්ද මෙතනට 225ක් ඉඳන්? ඒකත් බෑ. ඡන්දයක් තියෙනවා. මොකද්ද විසඳුම? පාරේ බලපාලි ගියයි කියලා විසඳුමක් එන්නේ නැහැ. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක. ඒකත් එක්කම අපි දැනගන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් එකට උත්තරයක් දෙන්න. ඒ උත්තරය දෙන එක තමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම. සමන් නැවත නැවතත් කියනවා මම ආදරෙන්ම කියනවා ඉස්සරහට දේශපාලනය ලංකාව වෙනස් විය යුතුයි. කැබිනට්ටුවක් පත් වෙනවා නම් ඒකෙන් 150ක් අඩු ගන්නේ අවුරුදු 50ට අඩු මිනිසු වෙන්න ඕනේ. ඉතුරු 150 ජේෂ්ඨ වෙන්න පුළුවන්. විස්රාම යන අනේ දෙයනේ 65 බැරනම් 70 හරි ගෙදර වලයල්ල. නැත්නම් ඒකෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. වැඩ කරද්දී පොඩි ප්‍රමාදවල් තියෙනවා. තරුණයෝ ඉගෙන ගත්ත මිනිස්සු අලුත් concept එකක් මේ රට ඕනේ එක තමයි system change කියන්නේ. ඒ system change මේගොල්ලන් කරේ නැහැ. ඒකයි මිනිස්සුගේ වෛරය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතක තියාගන්න 225 කෙනෙක් නෙමෙයි. මිනිස්සු කියනවා 225න් පා පිටින් ගේනවා පිටින් ගේනලා තමයි නෑවේ. ඒකයි මම කියන්නේ දේශපාලන අඩු ගන්න ප්‍රාදේශීය සභාවකවත් හිටපු මිනිහෙක් වෙන්න ඕනේ දේශපාලනතුළු දේශපාලනය තේරෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි කාලය අවසාන ඉවර කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි පුළුවන් තරම් එක දකුවා. සාපේ කිව්වා, නන්දසේන කිව්වා, ඇන්ටිජන් කිව්වා, හැම දෙයක්ම අපි හැදුවා. ඒ ඔක්කොම හැදුවේ එතුමා මේ තත්ත්වයට වත් කරන්න නෙමෙයි. එතුමා හැදෙයි කියලා හිතලා. එතුමා හැදුන් නැත්නම් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ඒත් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවට බලපෑම් කරන රටේ බලන් ඉන්නවා නම් කට්ටියට ආයාචනා කරන්නේ බලපෑමට උත්තරයක් இல்லන්නේ. කවුරු හරි తాවකාලික බාරකාර ආණ්ඩුවක් ඒකට ඉන්න ඕන මෙහෙමයි පඩි ගන්න බෑ. අන්න කොන්සෙප්ට් එක රට වෙනුවෙන් මිනිස්සු ආදරෙන් එළියට දීලා එතකොට මිනිස්සු
පෙරපා පොලිමේ හිටියත් දේශපාලඥයන්ට බහින්නේ නැහැ මොකද දේශපාලඥයා තමන්ගේ පඩිය කැප කරලා තමන්ගේ තෙල් ටික කැප කරලා තමන්ගේ කෑම කැන්ටිමේ කැප කරලා වැඩ කරනවා නම් අන්න එදාට අපිට ගොඩ යෑමේ හැකියාව තියෙනවා මතක් කරගන්න යන්න ඕනේ බොස්